අපේ මේ රට වෙනුවෙන් අපි ඉදිරිපත් කරන ප්‍රතිපත්ති පිළිගන්න ඕනම කෙනෙක්ට ඒ පිළිගන්න අවස්ථාවේ සිට අපිත් සමග එකතු වැඩ කිරීමට කිසිම බාධාවක් නැහැ. හැබැයි ජනාධිපති අපේක්ෂකෙක් නැහෙනි. නෑ මං ඔබට කලින් අවතාවකත් කිව්ව විදිහටම අපිට ජනාධිපති අපේක්ෂකයෝ කීප දෙනෙක් ඉන්නවා. මේ රටට සුදුසුම අපේක්ෂකයා අපි ඉදිරිපත් කරනවා. ඒක හැමතැනම දන්සල් තියෙනවා. එහෙනම් මිනිස්සු කල්පනා කරනවා නෑ දැන් තත්ත්වය හොඳයි වගේ කියලා. නෑ තත්ත්වය හොඳ නෑ. දන්සල් දෙන්න තරම් මානසිකත්වයක සහ ආර්ථික තත්ත්වයක නෙමෙයි අපේ රටේ මිනිස්සු ඉන්නේ. දේශපාලන ව්‍යාපාර අද මනුෂ්‍යත්වය ගැන කල්පනා කරන්නේ නෑ. ඒ නිසා අපි තීරණය කරා පක්ෂ 23ක්. ඒ නිසා තමයි අපි දැන් මේ මානුෂීය ජනතා සන්ධානය කියලා. මට මේ සහෝදරකෝ කතා කරලා ඇහුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන මුකුත් කියනවද කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන මුකුත් කියන්න දෙයක් නෑ දැන්. ඒ පක්ෂේ තියෙන උසාවි විජයස රාජපක්ෂ මැතිතුමා කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුද්ධ කරනවා කියලා. එතුමායි සුද්ධ කරන්නේ එතුමාට දෙයක් ඉතුරුලා නෑ ඒක. ඒක මෛත්‍රීපාලි සිරි මහත්තයා සුද්ධම කරලා දාලා ඉවර කරා. ජාතික ජනපද විදිහට පුළුවන් දා කරන්න කට්ටි ඉන්න අදහන වැඩ පිළිලා තියෙන අදහන ඒ අපි අපිට පුළුවන් ද කියලා අහන මිනිස්සුන්ට අඩුව ගානේ ළඟට එන මිනිහා කවුද කියලා හොයා ගන්නවත් බැහැ නේ. පහුගිය පළාත් පාලන ඡන්දෙට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පක්ෂේ නොමිනේෂන් දීපු මොකද සමන් බණ්ඩාරද කවුද කියලා හාදේ ජාතික ජනපද වේගේ නැත්තම් ජවිපේ මන්ත්‍රී කියලා සජිත්ගේ වේදිකාවට නගලා ළඟමෙන් තම ෆොටෝ එකක් දානවා මෙන්න මාලිමාවේ කට්ටිය සජිත්ගේ වේදිකාවට කියලා. පහු මේ හාදේ නේ. සමගි ජන බලවේගය විතරයි පාර්ලිමේන්තු මැතිවරණයක් වුණත් අපි ලැයිස්ති කියන තත්ත්වයේ ඉන්නේ. ඒකෙන් මොනවද අදහස් වෙන්නේ? සමගි ජන බලවේගයට විතරයි පාර්ලිමේන්තු මැතිවරණයක් හරහා නැත්නම් ජනාධිපති මැතිවරණයක් හරහා දිනමක් ලබා ගන්න පුළුවන් කියන ඒ ධෛර්යය තියෙනවායි කියන එක ඉතාම පැහැදිලිව පේනවා. මේ ගම්වල කතාවක් තියෙනනේ කලින් පී දෙන්න හොඳ නැහැ කියලා. අවශ්‍ය වෙලාවට අවශ්‍ය තීන්දුව ටික ගන්න ඕනි කරන යටිතල පහසුකම් ටික හදලා තියෙනවා. සියල්ල සූදානම්. අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ වෙයි. දවසින් දවස කෑල්ලෙන් කෑල්ල ගැලවි ගැලවි දැන් තීරණය කරලා ඉවරයි. ජනාධිපතිවරණේ එන්නේ. ජනාධිපතිවරණේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය දක්වනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා දිනනවා කියන එක දැන් තීන්දුව වෙලා ඉවරයි.